ඒ වගේම ඊයේ දින බස්නාහිර දකුණ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ මගින් කඩුවෙල ප්‍රදේශයේදී පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ව්‍යාජ ලියකියවිලි ළඟ තබා ගැනීමක් සම්බන්ධව. ඔහු 26 හැවිරිදි පෝද්දල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදු කරන ලද විමර්ශනයේදී විවිධ වාහන සම්බන්ධයෙන් ව්‍යාජ ලෙස සකස් කරන ලද ගොනු 40ක් පමණ මොහුගේ භාරයේ තිබී සොයාගෙන ඇති බවට වාර්තා වෙනවා. විවිධ ලේඛන සොයාගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කිරීමේදී මෙය සංවිධානාත්මක අපරාධ ජාවාරමක් ලෙස හඳුනාගෙන තිබෙනවා. යම් වාහනවල යම් වාහන සඳහා අංක තහඩු නැති වූ බවට සඳහන් කරමින් ව්‍යාජ පැමිණිලි පිටපත් සකස් කර ඒවා මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියමිත අංක තහඩු ඇති වාහන සඳහා තවත් අංක තහඩුවක් මොහොන් විසින් ලබා ගන්නවා. ඉන්පසු සොරකම් කරන ලද ඒ වගේම රෙන්ටකා එහෙමත් නැත්නම් වාහන කුලියට දෙන ස්ථානවලින් ලබා ගන්නා වාහන වලට එම නියම අංක තහඩුව ඇතුළත් කර සැබෑ වාහන ආකාරයට විකිණීමේ ජාවාරමක් මේ මගින් හෙළි වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබනවා. ඒ නිසාම සමහර විට එකම අංකයෙන් සමහර අවස්ථාවලදී තවත් වාහනයක් හමු වී තිබෙනවා. ඒ මෙවැනි ජාවාරම්කරුවන්ගේ මෙවැනි අපරාධකරුවන්ගේ ක්‍රියාවල ප්‍රතිඵලයක් හැටියටයි මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කිරීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ටාශය බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබේ වාහනේ ලියකියවිලි පිළිබඳව විමසිල්ලෙන් පසු වෙන්න. ඒවායේ ඡායා පිටපත් ඒ වගේම එහි ලියාපදිංචි ලේඛනය මේවා තවත් පාර්ශ්වයක් අතර පත් වූහොත් එමගින් මේ ආකාරයට ව්‍යාජ ලේඛන සකස් කිරීමක් සිදු වෙන්නට පුළුවන්. ඒ වගේම ඔබේ හැඳුනුම්පතේ විස්තර ඔබගේ විස්තර මේ සියල්ල තවත් පාර්ශ්වයකට ලබා දුනොත් ඒ මගින් මෙවැනි ව්‍යාජ ලේඛන නිර්මාණය කරන්නට පුළුවන්. එමගින් සමහර විට ඔබත් මෙවැනි අපරාධයක වින්දිතෙක් බවට පත් වෙන්නට පුළුවන්. මේ නිසා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා.